පින්වත කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙනකොට මනුෂ්‍ය ජීවිතවල මිච්ඡා ආජීවයෝ වැහි වහිනවා. මෙම මිච්ඡා ආජීවයන්ගේ මහා වැසිවලට තෙමිලා අහිංසක ජනතාව වයස් ભેදයකින් තොරවම බලවත් කර්ම රෝගයන්ට ගොදුරු වෙනවා. අද උදෑසන පිණ්ඩපාත මඩුවට පිළිකා රෝගයේ වැළඳුන පින්වතියන් 3 දෙනෙක් ඇවිත් හිටියා. සංඝ සමාජයේ අපි රකින සීලේ ශක්තියෙන් මෙත් සිතින් ආශිර්වාද කරනවා හැරෙන්නට මේ මාහිංසක පින්වතුන්ට අපි වෙන කුමක්නම් කරන්නද? පින්වත, සත්වයා කර්මය මගේ කොටගෙන උපදී. සත්වයා කර්මය ඥාතියා කොටගෙන උපදී. බුදුරජාණන් වහන්සේ මෙවන් අර්ථවත් ධර්මයන් අපිට දේශනා කොට තිබෙන්නේ ධර්මානුකූලව සිහිනුවණින් සමාජය නිවැරදි කොට ගන්නයි. පින්වත, වසවිස වෙලඳාම මිච්ඡා ජීවයක් වෙනවා. දුම් වැටි, අරක්කු, මද්ද්‍රව්‍ය, හොර අරක්කු විකුණීම මිච්ඡා ජීවයක් වෙනවා. පින්වත, වර්තමානයේ එළවලු, පළතුරු, මාළු, කරවලවලට පවා වසවිස මුසු කරනවා. පින්වත, ජනතාවාදී රජයක යුතුකම මේ මිච්ඡා ආජීව රැල්ලේ අත්අටු සිඳ දැමීමයි. එය එසේ නොවුනොත් සමස්ත ජාතියම පිළිකා ආදී වූ කර්ම රෝගයන්ගේ ගොදුරක්ම වේවි. පින්වත, බල අරගලයන්ගේ කරවටක් ගිලුන අපේ පෞකාර දේශපාලනය ඉහත ඇත්ත කෙසේනම් තේරුම් ගන්නද? පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞකික සැප ලැබීමේ එකම මාර්ගය වෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මිච්ඡා ආජීවයෝ තහනම් ධර්මතාවයක් වෙනවා. උතුම් සම්මා ආජීවයන්මයි පින්වත් ජනතාවගේ කායික මානසික සැපයට මුල් වෙන්නේ. නමුත් වර්තමාන සමාජයේ මිච්ඡා ආජීවයන්ට රාජ්‍ය අනුග්‍රහයන් ලැබෙනවා. ඉන් අදහස් වෙන්නේ පිළිකා ආදී වූ කර්ම රෝගයන් වර්ධනය කරන්න රාජ්‍ය අනුග්‍රහයන් ලැබෙනවායි කියන කාරණයයි. පින්වත, වේගයෙන් සමාජගත වෙන පිළිකා රෝගය කියන්නේ දෙවියෙක්, බ්‍රහ්මෙක් ඔබට දෙන දෙයක් නොවේ. අපි ජීවත් වෙන සමාජය තුලින්ම ඔබට ලැබෙන දෙයක්මයි. පින්වත, මුළු රටම පිළිකා ආදී වූ කර්ම රෝගයන්ට ගොදුරු වීමට පෙර ආතුව කරුණාකර සමාජය නිවැරදි කොට ගන්න. හෙට උපදුන පරපුරට යම් පමනකට හෝ නිරෝගී අනාගතයක් ඇති කොට දෙන්න ඔබේ ගෞරවනීය යුතුකම සමාජය වෙනුවෙන් ඉටු කරන්න. වර්තමානයේ රටේ තිබෙන්නේ බලකාමී දේශපාලනයේ වංචාකාරී ഘോഷාවන් මිස පින්වත් ජනතාව දුකෙන් මුදා ගන්න ഘോഷාවන් නොවේ. පින්වත, පසුගිය දවසක පින්වතෙක් ජනාකීර්ණ නගරයක සැකරින් යෙදු ආහාර විකුණන වෙළඳ රථයක් ගැන අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාට දුරකථනයෙන් දැනුම් දීලා තිබෙනවා. එවිටම සෞඛ්‍ය පරීක්ෂක මහත්තයා කියනවලු, අපි වැටලීම් සිදු කරලා තේරුමක් නැහැ. අපි ඔය ආහාර සාම්පල් අදාළ දෙපාර්තමේන්තුවට යොමු කළාම මුදලාලිලාගේ අල්ලසට යට වෙලා සැකරින් සීනි බවට පත් වෙලා වාර්තාවන් එවනවලු. අවසානයේ අපේ කාලය, ශ්‍රමය, ධනය නිකරුණේ වැය වෙනවා පමණක් නොවේ, අපි සතුරුනුත් ඇති කොට ගන්නවාය කියලා අදාළ සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා බොහෝම කාරුණිකව දැනුම් දුන්නලු. පින්වත, අදාළ විස සහිත ආහාර පාරිභෝජනයට ගන්නා අහිංසක දරුවන්ට, අහිංසක වැඩිහිටියන්ට කාගේනම් පිහිටක්ද? පින්වත, ප්‍රමිතිය තද නින්දේ පසු වෙන රටක පින්වත් ජනතාවගේ සෞඛ්‍ය මරණයේ දෙසට
අයාලේ යනවායි කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා. පින්වත, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, අපි අපේ විමුක්තිය හෙවත් භව නිරෝධයට වීරිය වඩනවා වගේම අපිව සිව්පසයෙන් ජීවත් කරවෙන අහිංසක ගිහි සමාජයට අපේ සීලයන් ආරක්ෂා කොටගෙන ධර්මානුකූලව ධර්මය පැහැදිලි කොට දිය යුතුව තිබෙනවා. හැබැයි ඒ සීමාවක් තිබෙනවා. සමාජගත අකුසල් වැඩිවීම හේතුවෙන්, සමාජගත තෘෂ්ණාවේ මාරාවේශය වැඩිවීම හේතුවෙන් සමාජය ධර්මානුකූලව නිවැරදි වීමට යොමු නොවෙනවා නම් මේ සටහන් තබන භික්ෂුවගේ පෞද්ගලික මතය එතනයි භික්ෂුවගේ සීමාව කියලා. පින්වත, නොකෙරෙන වෙදකම් වලට බෙහෙත් කියලා තේරුමක් නැහැ. අපි විරුද්ධවාදීන් ඇතිකොට ගන්නවා පමණක්මයි. පින්වත, පිළිකා රෝහලේ නම වෙනස් කළා කියලා මේ සමාජගත වෙන කර්ම රෝග පෙළහර අඩපණ කරන්න බෑ. සත්වයා කර්මය සෙවණැල්ල කොටගෙනයි ඉපදින්නේ. එම නිසා අපි හැමෝම පසුපස පටිච්ච සමුප්පන්නව විපාකයට පැමිණීමට අකුසල් සංස්කාර තිබෙනවා. මෙන්න මේ අතීත අකුසල් මැඩගෙන කුසලයෙන් නැගී සිටින්න නම් ධාර්මිෂ්ඨ කර්මය කර්මඵල විශ්වාසය තිබෙන නායකයෝ රටක ඉන්න ඕනේ. ධාර්මිෂ්ඨ නායකයෙක් ධර්මානුකූලව දන්නවා රටේ නීතිය, රටේ විනයගරුකභාවය බිඳ වැටුනොත්, රට අල්ලසට, දූෂණයට, වංචාවට යොමු වුණොත් පින්වත් ජනතාව අකුසලයෙන් අනතුරට යනවායි කියන කාරණය. වර්තමාන රටේ නීතියක්, විනයගරුක භාවයක්, සිල්වත් භාවයක්, කෘතවේදී භාවයක් නැහැ. අද රටේ තිබෙන එකම ഘോഷාව තුෂ්ණාවෙන් මාරාවේශ වූ බලකාමී දේශපාලනයේ ගොරහැඩි ഘോഷාව පමණක්මයි. පින්වත, පවතින ක්‍රමයන් තුල ජාතියට ඉදිරියේදී හොඳක් නම් සිහිනයකින්වත් බලාපොරොත්තු වෙන්න එපා. අධර්මයෝ අධර්මයන්මයි බලගන්වන්නේ. පින්වත, සමස්ත ජාතියටම වෙනසක් අවශ්‍යයි. හැබැයි එම වෙනස මෙතෙක් බලයටපත් නො වූ තවත් කණ්ඩායමක් බලයටපත් කිරීමේ වෙනසක් නම් නොවේ. එම වෙනස ධර්මානුකූල වෙනසක් විය යුතුයි. කර්මය කර්මඵල විශ්වාසය පිළිගන්න ස්ත්‍රීත්වයේ ආත්මගරුත්වය ආරක්ෂාව සුරකින, මිච්ඡා ආජීවයට නීත්‍යානුකූලව බැටබඳින, නිෂ්පාදනය තුළින් ආර්ථිකයට පනසවෙන, ධර්මය සහ අධර්මය වෙන්කොට හඳුනන වෙනසක් සත්තකින්ම ජාතියට වර්තමානයේ අවශ්‍යයි. පින්වත, අධාර්මිෂ්ඨ පාලක පින්වතුල්ලාගේ තුෂ්ණාවේ මානසික ව්‍යාධීන් හේතුවෙන් සමාජය තුළ නව යෞවනයෙන් තිරිහන් වෙන වස විස සහිත ආහාර රැල්ල පින්වත් ජනතාවගේ සෞඛ්‍ය සහ ජීවත්වීමේ අයිතිය සාහසික ලෙස උදුරා ගනිද්දී, මිච්ඡා ආජීවයේම ලේ ඥාතියෙක් වෙන මිනිස් වෙළඳාම හතු පිපෙන්නාක් මෙන් පිපෙන ස්පා ආයතන හරහා ජාතියේ සදාචාරයේ ගෙලමිරිකා මරා දමමින් සිටිනවා. පින්වත, ආදරණීය අම්මෙක් සහ අප්පෙක් නැති රටක නපුරු කුඩම්මෙක් සහ නපුරු බාප්පෙක් ජාතියේ බාරකාරත්වයේ තම අයිතියක් කොට ගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ රටේ ජීවත් වෙන කුඩා ලැදරියගේ පටන් යෞවන, මධ්‍යම වයෝවෘද්ධ කාන්තාවගේ ආරක්ෂාව, ආත්මගරුත්වය, රැකවරණය, සුබසාධනය රටේ රජතුමා විසින් සහතික කළ යුතුයි කියන උතුම් සදාචාරාත්මක ධර්මයෝ සංඝ සමාජයේ අපි කාටනම් දේශනා කරන්නද? පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උත්තරීතර ධර්මයෝ අසරණව බලා සිටියේදී සමාජයේ පණ දෙන්නේ මාර පාක්ෂික ධර්මයන්ටම නේද? සමාජගත මිච්ඡා ආජීවයෝ සත්‍යෙන් කකියන හදවත් ඇති ඇත්තන්ට බල කරනවා. හොඳ සිහියෙන් මෙම සමාජ විකෘතීන් දෙස
බලා සිටින්ට බැරි නම් මිච්ඡා ආජීවේ තවත් ලේ ඥාතියෙක් වෙන මතින් මත්වි සිහිය විකල් කොටගෙන විනාශයන් ආදීනවයක් ආස්වාදයක් කොටම දකින්නේ කියලා. මිච්ඡා ආජීවේ තවත් ලේ ඥාතියෙක් වෙන මත් වතුරෙන් මත්වි සිහිය විකල් කොටගෙන විනාශයක් විනාශය තුලින් ඇතිවෙන ආදීනවයක් ආස්වාදයක්ම කොට දකින්නේ කියලා. පින්වත අකුසල් මාරයා මේ ඔබෙන් සාහසික ලෙස උදුරා ගන්නේ ඔබේ නිරෝගී භාවයයි. පින්වත් ඔබේ ජීවත් වීමේ අයිතියයි. පින්වත් ඔබේ පරලොව සැපයයි. පින්වත අපි සනාත වූ ධර්මයක් උරුම කොටගත් අනාථයෝ පිරිසක් නේද? පින්වත බරපතල සහ සාහසික ආකාරයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සමාජගත කරන මිච්ඡා ආජීව රැල්ලට එරෙහිව මෙසිතින් අවදි වෙන්න. පින්වත සත්ව හිංසනය වෙනුවෙන් බල්ලෝ පූසෝ අලි කුරුල්ලෝ වෙනුවෙන් විතරක් නෙවෙයි කැලේ ගහකොළ වෙනුවෙන් පරිසරය වෙනුවෙන් සටන් කරන අධිකරණයට යන අප්‍රමාණ සංවිධාන තිබුණත් පින්වත් මනුස්ස සමාජය අමු අමුවේ රෝගී කරන මරා දමන අරක්කු මත්ද්‍රව්‍ය රැල්ලට වසවිස ආහාර රැල්ලට ස්පා මනුෂ්‍ය වෙළඳාම් රැල්ලට සමාජය අන්ධ ගොළු බිහිරිභාවයෙන්මයි ප්‍රතිචාර දක්වන්නේ. පින්වත අපි මේ අසිහියෙන් ගොඩනගන්නේ මාරයාගේ අකුසල් අධිරාජ්‍යයයි. තුෂ්ණාවේ නිල සහ බල පෙරේතයන්ට, තුෂ්ණාවේ සල්ලි කොළ පෙරේතයන්ට සෞදිය පිරිමු දෙසා අහිංසක ජනතාවගේ අධ්‍යාත්මය මරා දමමින් මනුස්ස වෙළඳාමෙන් වස විස සහිත ආහාර වෙළඳාමෙන් මත්වතුර මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් සමාජය ගමන් කරවන්නේ පින්වත් ජනතාව රෝගී භාවයෙන් උවමනාවෙන්ම ඔත්පල කරන මාර ක්‍රියාන්විතයක් දිසාවට බව නුවණින් තේරුම් ගන්න. පින්වත පිළිකාවක් යනු කර්ම රෝගයක් බව ඇත. නමුත් පිළිකා රෝගය කර්මයට බාර දී තෘෂ්ණාවේ මාරයාට තෑගි දෙන්නේ නැතුව සමාජයට අකුසල් සංස්කාරයෝ පැටව ගස්සවන කර්මය කර්මඵල විශ්වාසය වඳ බැහැපු සමාජගත දේශපාලන කිලි සහ කුණු සමාජයේ සෝදා හරින්න. මිච්ඡා ආජීවයෝ වන වසවිසාහාර වෙළඳාම මත්වතුර මත්ද්‍රව්‍ය වෙළඳාම මනුස්ස වෙළඳාම සම්බාහන ආයතන තුලින් අධර්මයන්ගෙන් කායිකව සහ අධ්‍යාත්මිකව මරණයට කැපකල අහිංසක මිනිසුන්ව මරණයෙන් නිදහස් කොට ගන්න. පින්වත හෙට දවසේ ඔබේ මනුෂ්‍යත්වයේ පින්කම විය යුත්තේ සමාජගත මිච්ඡා ආජීවයන් හේතුවෙන් රෝගී භාවයට මරණයට කැපකල අහිංසක මිනිසෙයින් මරණින් බේරා ගැනීම බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත දෙමටගොඩ මස් මඩුවේ මරණයට කැපකල ගවයන් එළදෙනුන් 200ක් අද දවසේ සිටින්න පුළුවන්. පින්වත කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් රාජ්‍ය අනුග්‍රහයෙන් සමාජගත කෙරෙන මිච්ඡා ආජීවයන් හේතුවෙන් රෝගී භාවයෙන් මරණයට කැප වූ දසදහස් ගණනක් අහිංසක මනුස්ස ජීවිත තිබෙන බව භික්ෂුව විවෘතව සටහන් තබනවා. පින්වත වර්තමානයේ ගම්මානවල ජීවත් වන පින්වතුල්ලා තුල ලොකු වෙනසක් පේනවා. හුඟ දෙනෙක්ගේ හිසකෙස් කැපීම සහ රැවුල කැපීම හුඟක් දැන් අඩු කරලා. අතීතේ ගමක මගුල් උත්සවයක් තිබුණොත් මගුල් ගෙදර යන හැමෝම හිසකෙස් කපලා රැවුල කපලා බොහෝම නැවුම් වෙලයි මගුල් ගෙදර ගියේ. පසුගිය සතියේ භික්ෂුව වැඩ සිටින ගමේ මගුල් උත්සවයක් තිබුණා. කුටියේ කැපකරු මහත්තයා වැවී තිබුණු හිසකෙස් සහිතවයි මගුල් ගෙදර ගිහින් තිබුණේ. පින්වත වර්තමානයේ හිසකෙස් කපන්න රැවුල කපන්න
බාබර් සාප්පුවේ අයකරන මිල ගණන් දිහා බැලුවාම වර්තමානයේ ගමක මිනිස්සෙකුට මංගල උත්සවයකට යාමටවත් හිසකෙස් රැවුල කැපීම අභියෝගයක් වෙලා යයි භික්ෂුවට සිතෙනවා. පින්වත, තව තවත් සමාජයේ නිෂ්පාදනය බිඳ වැටිලා ආර්ථික ප්‍රශ්න උස්සන්න වුණොත් සමාජයේ ජීවත් වෙන හුඟ දෙනෙක් තම හිසකෙස් සහ රැවුල් වැවීමේ අලුත් සංස්කෘතියක් බිහි කරගනීවි. සමාජයේ දෙස බැලීමේදී හිසකෙස් සහ රැවුල් වැවීමේ අලුත් රැල්ලක් තිබෙන බව පින්වත් ඔබටත් පේනව නේද? පින්වත, ලැජ්ජ වෙන්න එපා. සමාජයේ ආර්ථික ප්‍රශ්න නිසා හිසකෙස් සහ රැවුල වැව්වත් මායාකාරී මාරයා ආර්ථික ප්‍රශ්න වසා දමා මහත් උජාරුවෙන් කියාවි, හිසකෙස් සහ රැවුල් වැවීමත් අලුත්ම මෝස්තරයක් කියලා. පින්වත, ඇත්ත වසා දමමින් ප්‍රශ්නවලින් පලා යන්න එපා. බොරුව ඔබව ජීවග්‍රහණයෙන්ම ග්‍රහණයට ගනිවි. තෙරුවන් සරණයි.